विश्व टीवी विश्वयमसी सारा අයිබෝන් සුබ දවසක් වේවා විශ්ව ටීවී ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාම අපි ගෞරවණීයව පිළිගන්න ලබනවා අද අලුත්ම වැඩසටහනක් කරන්න යන්නේ මෙතෙක් කල ඕගොල්ලෝ දැකපුම නැති ජාතිය වැඩසටහන විශ්ව ටීවී විශ්ව තීර්ථ වැඩසටහනත් සමග තමයි අද ඔබ සියලු දෙනාම එකතු වෙන්නේ අතීත යට ගිය අවසවා යන පුරා විද්‍යාත්මක දේශාටනය අද අභිමානනීය ශ්‍රී ලාංකිකයෙකු වීම පිළිබඳව ඔබට මේ අභිමානය එකතු කරන්නට විශ්ව තීර්ථ වැඩසටහන ඔස්සේ විශ්ව ටීවී අපි සූදානම්. අපි අද ඇවිල්ලා ඉන්නේ පාලින්ද නුවර ප්‍රදේශයට. පාලින්ද නුවර ප්‍රදේශයේ මාකිලියල්ල සමීපයේ සිට තමයි අද විශ්ව ටීවී වැඩසටහනේ විශ්ව තීර්ථ වැඩසටහන ඔබ වෙත මේ ආකාරයට ගෙනෙන්න ලබන්නේ. ඉතින් අද මේ අතීත යට ගිය අවසවා යන අපේ ගමනට අපත් සමග අතීතයට යන්නට ඔබ සියලු දෙනාටම ආරාධනා කරමින් අපේ අතීතයට ගිය අවසවා යන දේශාටනයට ඔබ සියලු දෙනාටම ආරාධනා කරන්න අපිත් එක්ක රැඳී සිටින්න දිගටම අද අපි ආවේ කුක්කුලේ ගඟ මාකිලියල්ල බලන්න කියලා ඔබ සියලු දෙනාම දන්නවනේ එතකොට අද අපිට මේ ස්ථානයේදී හම්බ වුණා මං කලින් කියපු අර පයින් ඇවිල්ලා කරින් යන්න වෙන කතාවේ පයින් ඇවිල්ලා කරින් යන පුද්ගලයන්ව කරින් එක්කගෙන ආපු චරිතයක්. ඒ චරිතයත් එක්ක කතා බහට එකතු වෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ආර්.එල්. චන්ද්‍රසෝම මහත්තයා මාකිලියල්ල ප්‍රදේශයේ ඉන්න අපේ හිතවත් ගම්බැසියෙක්. ඉතින් චන්ද්‍රසෝම මහත්තයා ආයුබෝවන් කියලා පිළිගන්නවා. අපිට කියන්නකෝ මේ මාකිලියල්ල සම්බන්ධව පවතින පුරාවෘත්තය මොනවද තියෙන්නේ මාකිලියල්ල සම්බන්ධව පවතින පුරාවෘත්තය වීදිය බණ්ඩාර සෙන්පතියා යුද්ධ කරලා එයාගේ නංග දන්නා තරමට එයාගේ නංගව තමයි දියවන්නාවේ ගිල්ලවල මරලා තියෙන්නේ ඊට පස්සේ මෙයා පැනලා තියෙනවා පාලින්දනුවරගෙන මේ ප්‍රදේශයට ඒ ඇවිල්ලා ඉවරලා සැඟ වෙලා හිටපු ස්ථානයක් තමයි මාකිලියල්ල කියන්නේ මුතන දියපාර තියෙනවා දියපාර යට ඒක අපේකීම් අපි ලැබුවා දෙන්නෙක් ගියා එකතරේම නාන්න ගිහිල්ලා ඒ වෙලාවේ නාවික හමුදාවෙන් ඇවිල්ලා ඉවරලා යට ගියා අඩි 66මාරක් යට බොරිසයා තියෙනවා අඩි 66මාරක් යට තියෙනවලු ගල් කණුව ඒ ගල් කණුව තියෙනා කියන්නේ යාගේ මාලිගාවක් තියෙනවා කියලා මතාන්තරයක් තියෙනවා ඒ මතාන්තරේ සනාත වෙන්න මම ඒ අපේ પરම්පරා අපේ මගේ ඥාති නෙමෙයි දැන්ට අවුරුදු 100 ගානකට ඉස්සෙල්ලා අංකල් කෙනෙක් බට ගෙනවලු ඇල්ලේ. ඔය බට ගේනකොට බට පවුරත් එක්ක යාව වැන්නලු ඇල්ලට. කියන්නේ ගල්පොත් උඩහා ඉඳලා එනකොට වතුර පාර වැඩි කමට වැන්නලු. ඒ වැල්ලා මෙයාව ගියලු යටට. යටට ගියාට පස්සේ මෙයා යටට ගියාට පස්සේ නිකන් මාලිගාවකට මෙයාව විසිකරලා දිනවා. ඒ විසිකරාට පස්සේ මෙයා එහෙමම මෙන්න මේ විදිහටම දිස කප්පලම් දාලා වාඩිය. ඉස්සෙල්ල දැන් නම් නැහැ මම හිතන්නේ දකින්නවත් නැහැ ඉස්සෙල්ල අඳින්නේ වයසක කට්ටිය අමුතු ලේසු කියලා එකක් තියෙනවා අමුතු ලේසු ගැට ගහලා ඕක තමයි අඳින්නේ මේ දැන් වගේ අපි වගේ සෙවන් උසරම් කලිසම් අඳින්නේ නැහැ කලිසම් දකින්නත් නැතුව ඉතී කාලේ ඒ ගියාට පස්සේ දැන් ඒකේ තමයි තියෙනවා හැඹිලිය කියලා ඒක ඔයගොල්ලෝ දැකලා තියෙනවා හැඹිලිය කියලා එක වයසක කට්ටිය තියෙන්නේ මේ ඉදිකොළ වලින් වෙලා හැඹිලිය ඒ හැඹිලිය දැන් ඔඩොක්කුව තියෙනවා ඊට පස්සේ මෙයා වාඩි වෙලා ඉවරලා අර හැඹිලිය අරගෙන ඔගේ දින පන්රක් අරගෙන යන්න කෙනෙක් සතියේ ඊ වගේ දෙයක් වෙන්නේ නැති අරගෙන ඉන්නා මට මෙතනින් යන්න ලැබෙවා කියලා පන්රක් වෙන් කළා කියලා. ඒ වෙන් කරාට පස්සේ මෙයා දන්නේ නැමලු මෙයාව නිකම්ම ගොඩට ඇවිල්ලා විසිනවා. මාව ගොඩට ඇවිල්ලා. එනද මෙයාට කිව්වලු කිසිම දෙයක් මේ සම්බන්ධව කියන්න එපා ඉදි කරොත් මේ ජීවිතේ ඉවරයි කියලා. ඒ කියන්නේ ඒ එයා කියලා තියෙනවා තියෙනවලු ඇඳම් පුටු මේස ආවරණ සියලුම දේ මාලිගාව. එන්නේ යාගේ මාලිගාව යට තියෙන දැන් ගල්පතේ දියපාර මෙහෙම තියෙනවා. දියපාරෙන් ආයි උඩට ඇවිල්ලා වැඩි පෙර උඩලු තියෙන්නේ නැහැ. එන්නේ දැන් එතනින් මෙයා ඇඟිලා ඉන්නලා ඔය දැන් ඇල්ල වැටෙනවනේ. අර යටක් විතර පහළට වැටෙනවනේ.
ඔය වැටෙන් දැන පහන කාලෙට තියෙන නිකන් සිදුරා හොඳට ඒක පේනවද මේ වතුර අඩු ගාලට ඔයගොල්ලන්ට බලත හැකි ඒ සිදුරෙන් තියනවලු සතුරු සේනා වෙනවද කියලා මේ දුර සම්පු සියල්ලම පේන්නේ ඒ සිදුරෙන් දු බලන්න සතුරෙක් එනවද කියලා ඒ දවස්වල මේ මේ වනාන්තර ගස්කොලන් නැතුව ඇති සමහර විට කියන්නේ දැන් එතෙන්ට ගියා නම් අපිට උනත් පේනවා එල්ලට ගියා මේ සම්පූර්ණ කඳු ඔක්කොම පේනවනේ ඒ සතුරු සේනාව එනවද කියලා බලන්න එයාගේ හිටපු පාරස්සක මාලිගාව තමයි මෙතන තියෙන්නේ ඒ ඉඳලා ඉවරලා ආයි කොහම හරි මෙහෙනුත් මෙයා පෙරදිලා කොහම හරි ගිහිල්ලා තියෙනවා ඒ යනකොට තව තියෙනවා ඉතින් අතීත කතා නම් මෝල් කාව කියන්නේ මොර කාවක් යදෝලා තියෙනවා ඒ තමයි මොර කාව වෙලා තියෙන්නේ පර ගොඩ කියන්නේ පරංගි තමයි ඉඳලා තියෙන්නේ පර ගොඩ කියලා ගම්මන්නේ යන පාර බුලත් සිංහල කියන්නේ මෙයා යනකොට අස්වැපෙදී යනකොට හිනා වුණා හූ කිව්වා කට්ටිය කියන්නේ ඒ කාලේ තින්නේ නැතිනේ නමදා හූ කියනකොට අහලා තියෙනවා බුලත් සිංහලද කියලා බුලත් සිංහල දාපු වචනේ තමයි බුලත් සිංහල වෙලා තියෙන්නේ ඒ යන මේමෙක ඊවස පෙලෑන්ද රජමහාවිහාරේ තියෙනවා එයාගේ නටමුන් තියෙනවා එතන තියෙනවා එයාගේ ආයුධ සංගපු වලක් තියෙනවා තව තියෙනවා කතාවක් කියන්න මට කිය කෙනෙක් කියපු කෙනා මං අඟවන්නේ නැහැ නිධානය සම්බන්ධව ගිය කෙනෙක් කොහමද මෙයා නිධානයක් ගන්න ගිහින් තියෙන්නේ කට්ටියක් එයාටත් දැන කියන්න දැන පෙන්වන්න කරන්න තහනම් කරලා තියෙන්නේ දැනට ජීවිතෙන් අත නැතුව ඇතියා මට උජ්ජලිකව කිව්වේ දැන කිව්වේ නැහැ කොහමද ගිහිල්ලා මේගොල්ලෝ අඩි 20ක් විතර පොළොවට බැහැලා ගියා පොළොවට බැස්සට පස්සේ තියනවලු ඒ වීදි බණ්ඩාරගේ දුවගේ රූපේ රූපේ කියන්නේ මිනිහ. එතනම තියෙනවලු. මේ විදියටම තැම්පත් කළා කිසිම දෙයක් වෙලා නැහැ. පණක් නැතුව විතරයි තියෙන්නේ. ඉතල දැන් මෙයා කොහම හරි ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා ඉවරලා කකුල් දෙක අල්ලලා වැලඳගෙන ඔබතුමිය මතු බිදු වේවි. ඔලා මෙයාට ගේන්න දීලා තියෙන වලලු දෙක විතරයි. වලලු තුනක් විතරයි ගන්න කියලා. අනෙක් කිසිම ආභරණයක් කිසිම දෙයක් ගන්න එපා කියලා. जीवन करना है मत की अपना करेंगे या तम इतनी सामान्यों अपे मे अतर अंगी ये विद्यतम बेहद ये विद्यार एक अनाथ मल दूगल कंद की वहल मल दूगल कंद की दू मल कंद मल दूगल कंद की ඇටවිල මොකක් පරිහැදලා යන තියෙන්නේ ඒකේ ගිහිල්ලා ඇවිදලා ඉවරලා පළතුරු එම තියෙනවා කාලා ඉන්න පුළුවන් ගේන්න බෑ ඒ වගේ අතීතයක් තමයි විදි බණ්ඩාරෙ තියෙන්නේ ඒ මොකද මේ පළතුරු කාලා ඉන්න පුළුවන් ගේන්න බෑ කියන්නේ මොනවා හරි දෙයක් ඇති ඒකේ මතේ ගේන්න අරගෙන ගේන්න අපි දැන් කඩාගෙන මේවා කරගෙන ආවොත් ගේන්න පාර පෙන්නන්නේ නැහැ පාරව නිකන් පෙන්නු වෙන දැන් තැන් වලට යවනවා චන්ද්‍රසෝම මහත්මත් එක්ක තමයි අද අපි කතා කර කර ඉන්නේ මටත් අහන්න තියෙනවා ප්‍රශ්නය මේ වගේ මේ සුන්දර ඇල්ලක් තමන් ඇවිල්ලා විසිකරලා දාලා යන ටොපි කොලෙන් බිස්කට් පැකට් එකේ කොලෙන් විනාශ කරලා දාන බොලත් සිංහලද චන්ද්‍රසෝම් මහත්මයාත් එක්ක අපි තවත් කතාවකට එකතු වෙනවා චන්ද්‍රසෝම් මහත්මයා මොකද්ද දක්වන අදහස මා කෙලි ඇල්ලට නම වැටිච්ච හැටි කොහමද තියෙන්නේ මා කිලිකල ස්ථාන මා දිය කිලිකල ස්ථානය කියලා තමයි කියන්නේ ඔව් ඒ කියන්නේ වීදිය බණ්ඩාර කුමාරයා දිය සෙල්ලම් කරන්න භාවිතා කරපු හින්දා මා කෙලි ඔය උනා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා එයා ඉඳලා එයාගේ මාළිගාව තියෙනවා ඇතුලේ එතන ඉඳලා ඇවිල්ලා දිය කිලිකල ස්ථානය තමයි මා කිලිකල ස්ථාන මා කෙලි ඇල්ල වෙලා මා කෙලිය ඇල්ල වෙලා තියෙනවා. මට ඒ දවස්වල වතුර තියෙන්නත් නැහැ මොකද. එහෙම. සාමාන්‍ය පොඩි වතුර පාරක් තියෙන්නේ. ඔව්. එතකොට චන්ද්‍රසෝම් මහත්මයා ඊළඟට දැන් අපි අතීත පුරාවෘතයෙන් වර්තමානයට එනවා. මොකද්ද මේ වාර්ෂිකව බිලි ගන්න කතාව? වාර්ෂිකව බිලි ගන්නවයි කියන්නේ මේමය. මා කෙලිය ඇල්ල කියන්නේ අනුවස් තියෙනවා. මා කෙලි දෙවි දේවතාවුන් වහන්සේ කියලා දෙවි කෙනෙක් ඉන්නවා. ඒ අනුවස් තියෙන තැනට අපේ අය එන්නේ අනාචාරي හැසිරීම. එක දෙයක් හරක් මස් ඌරු මස් ගෙනල්ලා කාලා නොඑක ආකාරයෙන් අසෝබන විදියට හැසිරෙනවා.
ඒ ඇදිරිලා මේ වුණාම ඉතින් ඒගොල්ලෝ වචන වැරද්ද ගත්තොත් මෑතක නෙමෙයි මම පළමුවෙන්ම මම දැකීම අත්දැකීම. එතකොට පයින් එන්න තියෙන්නේ ඇවිල්ලා මාකිලි දෙයියන් කපලා දේවිනාංශේ අරයි එල්ල කපලා දේවිනාංශේ අරන් යනවා කියලා කෙනෙක් ඇවිත්තියි. එහෙම කියලා ඇවිත් තියෙනවා. ඒ ඇවිල්ලා නාන්න ගියා. දවස් 3කට පස්සේ තමයි එයාගේ මිනිහා හුව. එදෙන ඉඳලා මම දැනුවත්ව එක සැරේ දෙන්නෙක් වැන්නා. ඒ දෙන්න වැල්ලා ඉවරලා ඔතන උඩ තියෙන වලක් සාමාන්‍ය පොඩි අපි හිතන හැටියෙන් දැන් ගිහිල්ලා බැලුවා පොඩි වතුර පාර පේන්නේ අඩි 38ක් යට තියෙනවා. 38ක් යට අනන් දෙකක් තියෙනවා. කනන් දෙකේ හිර වෙලා තමයි තියෙන්නේ. මේ වීකෙන් ගත්තේ ඒක සිරසනාලිකාවෙන් විකාශනය කරලා සම්පූර්ණ මැල්ල මේව කළා. මෙතන තියුණා අඩි 66මාරක් යට. ගමින් කියලා මම විතරයි කඹේ ඇල්ලුවේ ඔක්කොම නෙවි එකේ ගැට්ටිය. ඒ කඹේ ගියේ දුර ප්‍රමාණය අනුව තමයි අඩි 66මාර තීරණය කළේ. අඩි 66 මම කලින් කිව්වා වගේ අඩි 66මාරක් යට පිනවලු ගල් කනුව. ඒ ගල් කනුව මෙහෙම බදාගෙන ඉන්නේ නැහැ. විනාඩි 12ක් විතර දෙන්න එක ගිනේ නාවිකන්තාවෙන් දෙන්නේ ගිහිල්ලා හොයලා අන්තිමට යල්නේ නෙල්ලා තමා කිව්වා ඇටි යවන්න එපා කඹේ ආපහු ගමු කියලා. කියනකොට එක්කෙනෙක් ආව බොඩිස් එක තියනවා කියලා. ඊට පස්සේ අනිත් එක්කෙනත් ආවා ඇවිල්ලා ආයි දෙන්න එක කතා කරගෙන ගිහිල්ලා තමයි බොඩි අරගෙන. අඩි 66මාරක් යට තියෙනවා කියන්නේ ඇතුලේ යම් දෙයක් තියෙනවා කියන එක සඳහන් වෙනවා. ඊට පස්සේ කොමාරි බේරුවල මුදලාලි කෙනෙක් ගියා. මම දැනුවත්ව ගිහින් තියෙනවා දැන් 15ක් විතර. මම මෙතන සාකච්ඡා කරා වුරු තුනක් කරා මම. ඒ අවස්ථාවේ මම බේරගෙනත් තියෙනවා. බේරගෙන තියෙනවා කියන්නේ මම බැනලා කුණුවරපේ කියලා පොලිසියට කතා කරලා පොලිසියෙන් ගෙනලා ගොඩ බස්සලා තියෙනවා. කොත්තර මෙපයි ගියොත් වතුර වැඩි වෙලාවට ඔය උත්තර ගිහිල්ලා නානවා. කිසිම ගණන් ගැනීමක් නැහැ. උතෙන්ට බහින්න එපයි කිව්වට ගණන් ගැනීමක් නැහැ. කියන්නේ බිව් අර කුටි එකක් බීලා රොස්සියක් කාලා ආවට පස්සේ අපි කියන දේ පිළිගන්නේ. ඒගොල්ලෝ හිතන්නේ මේ වතුර එක්ක සෙල්ලම් කරන එක අනිත් ඇඟවල වගේ සෙල්ලමක් කරන්න කියලා. නමුත් වරදින එකක් කවුරුවත් දන්නේ නැහැ. ඒ වගේ සෑහෙන ප්‍රමාණයක් මෙතන ගිහින් තියෙනවා. මෑතකදීම සිද්ධ වුණ අසිද්ධියක් මම හිතියේ නැහැ. ඒ අවස්ථාවේ දැනට මාස දෙකක් වගේ ඇති. ඇවිල්ලා කොල්ලෙක් ඇවිල්ලා වෙල්ලා මටත් ආරංචි වුණා. මම තිබින් මේ මම ඒක ආවෙ නැති හේතුවක්. මම මෙතන නැව මධ්‍යස්ථානය කරද්දී ආ මොරටුවේ කටු බැද්ද එක්කෙනෙක් ඇවිල්ලා වැහැ වැල්ලා ඉවරලා මට දුවගෙන දුවගෙන ඇවිල්ලා මෙතන කිව්වා අයියේ අයියේ අපි එක්කෙනා වැන්නයි කියලා. මම මෙතන පාක් එකක් එන්නවා. මෙතන මගෙන් බිලිමලුත් දීලා ගියේ. මම ගිහිලායි නාවෙලා විහිළු කරලා ගියේ. එනවල මම එහෙමම මගේ දුවන ලොරිය ලොරිය අරගෙන යන ගම මම බදුලි වචි මාතර කතර මම කොස්සම් මෙන්න මැල්ලෙක් එක්කෙනෙක් වැල්ලා මම රයිට් මන් පැක් ගාලා එනවා ඔයා එතෙන්ට යන්නේ කිව්වා. මම එතෙන්ට යනකොට මේගොල්ලෝ ඉන්න ගලවු. ඒක හය දෙනෙක් ඇවිත් තියුණා. ඊට පස්සේ පොතෙන්ද වැන්නේ මෙයා කරා. මෙයාගොල්ලෝ වැන්නේ තන මුකුත් දන්නේ එකට අරක්කු බීලා ඉවරලා නෑම නාල ඉවරලා අරියව ගියා. මේගොල්ලෝ ගන්න දන්නේ නෑ යව ගියාද මොකද උනේ කියලා. රබාගේට පැය ඉතුරු පස්සේ බලනකොට තමයි අරිය නැතිවව දන්නේ. ඊට පස්සේ ඇවිල්ලා ඒ සැකගති ඒ තුන් දෙනෙක් අතරමුඩ ගත්තා. අරේලා හෙව්වා. හෙව්වට පස්සේ පස්සෙන්ද උදේ බොඩි හම්බුණා. මම රෑ එළි වෙනකම් මෙතන බෙලිමලුයි කිතුල්හකරුයි දුන්නා එක 3400. ඒක හැකියලුම දෙනවා. ඒ දීලා මේවා කරලා ඊට පස්සේ මලගෙදරත් ගියා. අද වෙනකම් කෝල් එකක් දුන්නේ මිනිසුන්ට උදව් කරලා වැඩක් නෑ. ඒ නිසාවෙන් තමයි මම ආවේ නැත්තේ. මම තුන්වෙනි දවසේ ආවා. තුන්වෙනි දවසේ දෙවෙනි දවසේ ආවා. දෙවෙනි දවසේ නකොට කිව්වා මේගොල්ලන්ට කියලා තියෙනවා ගමේ කට්ටිය ඔයගොල්ලෝ ගිහිල්ලා පන්සලට මුස්ලිම් එක්කනේ බේරුවල ඔයගොල්ලෝ පන්සලට ගිහිල්ලා පන්රක් වෙන් කරන්න මාකිලි දෙවියන්ටයි සමන් දේවතාවුන් වහන්සේටයි පන්රක් වෙන් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට මිනිහ පෙන්නුම් කරන්නේ නැහැ කියලා. කොහොම හරි දෙවනි දවසේ මිනිහ මතුවෙලා තියෙනවා. මිනිහ මතුවෙනාම මතුවෙලා ළඟට ඇවිල්ලා ඒක දාලා තියෙනවා YouTube එකේම දාලා තියෙනවා. මෙහෙම ළඟට අත අල්ලන්න හදනකොට වෙච්ච දෙයක් නැති වෙනවා. ඉන්ටර්නෙට් එකේම දාලා තියෙනවා ඒක. ඊට පස්සේ නෑ ඒ දවසට පස්සෙන්ද මම ආවා. මම එනකොට මෙතන ඉන්න මොකද ඒගොල්ලෝ මම ඇහුවා ඒගොල්ලෝ සාඩේකින් ඇවිත් මම ඇහුවා අයියෝ ඒගොල්ලන්ගේ සවුද කියලා. අපේ ඥාතී කිව්වා. දැන් මේගොල්ලෝ ගමේ අය කිව්වා මර පන්රෝ වෙන් කරන්න කියලා. මේගොල්ලෝ කියලා දිනනවා අපි දෙයියන්ට පගාව දෙන්නේ නැහැ කිව්වා. එහෙමම කියලා දින කතාව හොඳේ. ඒ පගාව ගන්න නැති එක තමයි අර පින්නුම් දෙන්නේ. පින්නලා මිනිය ආපහු ළඟටම ඕම් මේම ඇවිල්ලා ගොඩයි නැති වුණා. මං ගෝ අයියේ ඔයගොල්ලෝ තරහ වෙන්න එපා මං කිව්වට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔයගොල්ලන්ගේ කවුරු හරි කෙනෙක් කියලා තියෙනවා මායික නෙමෙයි කිව්වේ. පොලිසියෙන්මයි මට කිව්වේ මං කිව්වයි කියලා.
ඔයගොල්ලන්ට මේ මිනිහ හම්බු වෙන්න නම් ඔයගොල්ලෝ ගෙලින් කන්දේ පන්සලට ගිහිල්ලා ආම්දුරු හම්බෙලා පන්රක් වෙන් කළා පූජාවක් කියලා. මාගල දෙයියන්ටයි සමන් දෙයියන්ටයි බාරයක් වෙන්න ඔයගොල්ලන් නැත්තම් මේ මිනිහ පෙන්නු කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ පිළිගත්තා. ඒවලෙම පොල් තෙල් අඳු කුරුපාන් ගේන්න ඇරලා ඒවලෙම ගිහිල්ලා පූජාව කිව්වා. ඒ පූජාව තිබුණට පස්සේ තමයි මිනිහ ඒගොල්ලන්ට හම්බු වුණේ. නැත්තම් ඒ මිනිහ හම්බු වෙන්නේ ඒකෙන් අනුවස් පියනවයි කියලා මෙතන ඒ කතාවෙන් ඔප්පු වෙනවා. දැනට අවුරුදු 20ක් විතර වෙනවා. ඒ දවස්වල මගේ ගේ තියුනේ මෙතන ඉඳලා කිලෝමීටරයක් විතර දුරින්. මම ඒ දවස්වල මේ ඇල්ලේ ආරම්භයේ උඩු පැත්තේ ඉන්න රෝමානිස් අයියා කියලා වයසක අංකල් කෙනෙක්. ඒ ගෙදර දරුව කට්ටිය ඉන්න මම ඔහෙ ඇවිල්ලා ඉවර වෙලා අව එතකොට මේ පාර කපනලුද. පාර කපාගෙන එන්නේ මේ හරි පාර කපාගෙන ඩෝසර් කරගෙන එනවා. සාමාන්‍ය මිනිහ පේන නොපෙනෙන වෙලාවට මම එහේ ඉඳලා ඉවරලා මං ගියා ගෙදර යනවා. යනකොට හරියටම ඒගොල්ලන්ට පෙන්නන්න මෙතන ඉඳලා දැන් මේ බැලුවම පල්ලෙහාට කිලීම එක මීටර 2500 1800 තන්නේ පාර පේනවා කිලීම. දැන් ඔය කෙලේ වෙවිලා තියෙන්නේ නේද? දැන් මම මේ හරිය යනකොට එක්කෙනෙක් එනවා පල්ලෙහාට. මම පාරේ මේ සයිඩ් එකේ යනවා. මේ සයිඩ් එකෙන් ඉස්සරහට එක්කෙනෙක් එනවා. හරි ඒ කාලේ තිබුණා හුරු පැනලා ගියල් වලට මම කොල්ල කරනවා කියලා කතාවක්. හරි එන හොඳ සයිස් තර දඬු කුස මහත මං වගේ දෙකක් විතර ඇති පුජ්‍යලේ. දැන් මම පාරේ මෙහෙම ඉස්සරහට යනවා. අරයා මම මේ පැත්තට යන්නේ. එයා මේ පැත්තට යනවා මං. එයා කතා කරාම ඌ කිව්වා නෑ සද්ද. කොහෙද යන්නේ කියලා කිව්වා නෑ සද්ද. දැන් මමයි ගාවෙන් මාරුණා. මාරු වෙනකොට විශාල මිනිස්සෙකුට වැඩිය විශාල සත්වයක් මම දැක්කා. අවංකව නමුත් මං හිතුවේ මේ කවුරු ඒ වගේම සිකුට්ටිය කෙනෙක් හිටියා සාමාන්‍යයෙන් වැඩිය පොඩි එයා වෙන්නේ නැති මේ කියලා මම හිතුවා. ඉතලා මම දැන් පල්ලෙහාට ගියා. පල්ලෙහාට යනකොට මම හැරිලා බලනවා ආපහු මියා එනවද මියා යනවද කියලා. මියා දැන් මේ පැත්තට එනවා මං අර පැත්තට යනවා. දැන් මගේ දැකියක් තියුණා මේ වර කරන්නාම කවුරු හරි වෙන්නේ නැති කියලා. මම ඔතන මේ ළඟම උඩු පැත්තේ ගියක් තියෙනවා. ගෙදර ඉන්න සෝන්සිරි සුනිසන්ත කියලා කොල්ල දෙන්නෙක් ඉන්නේ. කොම්දිරි කියලා කතා කරා. කවුරුවත් නැහැ ගෙදර. මට හිතෙනවා හරිම ඔබ කොහෙද යන්නේ කියලා. මං ආපහු හැරිලා පස්සේ එනකොට මේ හරි එනවා. දැන් මම සාමාන්‍ය මීට 50කට වැඩි 50 60ක් වගේ තමයි මට ලං කරන්න පුළුවන් උනේ. පුජ්‍යල ඉස්සරහට එනවා. දැන් මම පස්සෙන් එනවා. එනකොට හරියටම තියෙනවා මෙන්න මෙතන ඔය ඇල්ලත් එක්කම ඇලපාරක් වැටි. ඒ ඇලපාරෙත් පාරේ එක්කෙනෙක් මැරම මෑතකේ ඉගල්පති කෙනෙක් වැදිලා ඇලපාර ගාවේ මෙයා ඇලේ පල්ලයට බැස්ස. මෙයා ඇලෙන් පල්ලයට බැස්ස. දැන් මම හිතුවා දැන් අනිවාර්යෙන් දැන් මගේ සීනේ ලැබෙන්නේ හොරෙක් නෙමෙයි. ඒගොන ආපහු අර ගෙදෙට්ටම දුවගෙන ගියා. දුවගෙන ගිහිල්ලා මේ මං ගුව වීර කියලා කෙනෙක් ඉන්නා. මං ගුව වීරේ මේ මෙන්න මේ මෙක්කෙනෙක් ආවා ටක් ගාලා ඇල්ලට බැස්සා කියලා. එතකොට කරුවල වැල්ල. කියන්නේ අර සාමාන්‍ය 6 වෙනකොට ඒ දවස්වල අන්ධකාරය දින දැන් වගේ එලිසානම් මුකුත් නැහැ. ළමයිනේ එහෙනම් පොඩ්ඩක් ගිහිල්ලා ටෝච් එක කරන්න ගිහිල්ලා මේ චන්දමත් එක්ක පොඩ්ඩක් ඇල්ලපැත්තේ බල්ලා වරෙල්ලයි ගිහින්. ඒ අද ජීවිතුන් අතර නැහැ රෝමාන්ස් කියලා කියන්නේ. දැන් අපි ඇවිල්ලා ඇල්ල හැමතැනම ඔයලා බලලා ගියා. දැන් මිනිහෙක් කවුරුවත් මොකෙක්වත් නැහැ. මම ආයි ගෙදෙට්ට ගියා. ගෙදෙට්ට එනවා දැන් 7:00 විතර ඇති. ළමයා දැන් ඔන්නේ බත් ටිකක් කාලා නිදාගන්න ගෙදර යන්න ඕනේ නැහැ කිව්වා. මම ගෝ නැහැ මං ගෙදර යන්න ඕනේ ගෙදර හොයනවානේ. එහෙනම් ළමයිනේ මොකක් හරි පීයක් හරි දියලා නිකන් හන්ද අපේ තියාගෙන යන්න. මල් පියත් වෙනවා මල් පියද මල් පියත් තරේ මම ගියා ගෙදර. මම ගෙදර ගිහිල්ලා ගෙදර නිදාගෙන ඉන්න උදේ ආව පිහි කරද්දි. ආවට පස්සේ මට කිව්වා අර දිෂ්ටිය. කියන්නේ අරසගෙන බහිරවෙක් ඉන්නලුවක කියන්නේ මහසොන් දිස්තියෙන් එනවා කියන්නේ මේ ඇල්ල වාරේ ඇල්ලේ ඉඳලා මේ පල්ලෙහාට ගිහිල්ලා අතනින් තියෙනවා ගේ හදලා තියෙන තැනින් ආයි ඇලපාර. ඔය ඇලපාරෙන් උඩට නැගලා එයාගේ ගමන් මාරු. ඒක අහුවෙන්න ඉතින් 10 කෝටි වාරයකට මිනිහෙකුට ලඟ මිනිස්සුන්ට හානියක් වෙන්නේ නැහැ. ඒ ගමන් මාර්ගය. මේ තිගේ ඒ වෛර අවතාරයෙන් ගමන් කරනවා. හරසරි. ඒක මගේ S2 දැකම සිද්ධිය. ඊට පස්සේ මට කිව්වා මන්ට අර කිව්වා නම් අරය පස්සේ කිව්වා මෙහෙමයි කියලා. එයා කිව්වේ මට ඒ දේ කිව්වා නම් මම බය වෙන්නේ. ඒ මගේ බය අරින්න තමයි මාව අර බලන්න ඇරියල. එයා දන්නවා සිද්ධිය මේකයි. හොඳයි. විශ්ව තීර්ථත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සැමට දැනගන්න ලැබුණා මාකිරියල්ල තුල යට ගිය අතීතයේ තුල සැඟවෙච්ච දේවල් විශාල සංඛ්‍යාවක්. තවත් මෙවන් අතීත යට ගියාවන් රැසක් ඔබ වෙත රැගෙන එන්නට විශ්ව ටීවී අපි සූදානම්.
ඔබ කළ යුත්තේ විශ්ව ටීවී YouTube නාලිකාව subscribe කර අමතක නොකර bell button එක click කරන එක. රැඳී සිටින්න විශ්ව ටීවීත් එක්ක නිරන්තරයෙන්ම ආරාධනා කරන ඔබ සියලු දෙනාටම මෙවන් වූ සොඳුරු අතීතයකට හිමිකම් කියන ශ්‍රී ලංකාව පුරා විසිරි පවතින සුන්දර ස්ථාන කරා ඔබව රැගෙන යන්නට එබෙන්ම ඓතිහාසික වශයෙන් වැදගත් වන ස්ථාන ඔබට පෙන්눔 කරන්නට අපත් සමග නිරන්තරයෙන් රැඳී ඉන්න කියලා ඔබට ආරාධනා කර සිටිනවා. ඉතින් අද දවසේ ඔබ සියලු දෙනාගෙන්ම සමු ගන්නවා. අයිබෝන්.